තාලමුදර අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය විදේශ මාධ්‍යන්ගේද දැඩි අවධානයට යොමු වුණා. BBC පුවත් සේවය මෙම සිදුවීම වාර්තා කර තිබෙන්නේ ආණ්ඩු විරෝධී විරෝධතා කඳවුරක හමුදා වැටලීම් යනුවෙන්. අදාළ සිදුවීම වාර්තා කිරීමට ගිය BBC සේවයේ මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් පහර දී ඇති බවත්, හමුදා නිලධාරියෙකු ඔහුගේ දුරකථනයේද උදුරාගෙන එහි තිබූ වීඩියෝ මකා දමා ඇති බවත් BBC පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරනවා. අල්ජසිරා පුවත් සේවය මෙම සිදුවීම වාර්තා කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ විරෝධතා කඳවුරුවලට හමුදා වැටලීම් නායකින් අත්අඩංගුවට යනුවෙනුයි. විරෝධතාකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දීමෙන් ශ්‍රී ලංකාවේ හමුදාව විසින් අගනුවර ජනාධිපති කාර්යාලයේ පාලනය සියතටගෙන ඇති බවද අල්ජසිරා පුවත් සේවය වාර්තා කරනවා. යුද හමුදා සෙබළුන් ඇතුළු ආරක්ෂක අංශ අරගල භූමියේ තිබූ කූඩාරම් විනාශ කර විරෝධතා නායකින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් වාර්තා කරනවා. CNN පුවත් සේවය මෙම සිදුවීම වාර්තා කරන්නේ ශ්‍රී ලංකා හමුදා ජනාධිපති කාර්යාලයෙන් පිටත විරෝධතා කඳවුරු හකුලා දමයි යනුවෙනුයි. රොයිට පුවත් සේවයද මෙම සිදුවීම වාර්තා කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සිකුරාදා අලුයම කොළඹ ප්‍රධාන නගරයේ රජයේ භූමිය අල්ලාගෙන සිටි විරෝධතා කඳවුරක් වටලා එයින් කොටසක් ඉවත් කළ බවයි. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කිං කොරෝනා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.